යිබෝන් ලංක නිින් මෙල්බන් YouTubeබ ැනලකට ආ අලව සාදරයෙන් පිළිගන්නවා. අදම මාලත් එෙක්ක කතා කරන්නේ යන්නේ ඔස්ට්‍රரேලියාවේ අවුරුදු හතරක පෝස්ට ටඩි workර්ක් වීස කියන එක ලබාගැනීම සඳහා රීජනල් යු universityර්සිට එකක් කොහොමද තෝරගන්න කිය එක ගැන. විඩිය එකේ ඉදිරියට යන්න කලින් මං මතක් කල දෙවා මගේ චැනලක තවමත් ව බස්කරයිප් කරල නැත්තං සබස්ක්‍රයිබ්බට් එක ප්‍රස් කරල ොයි වන්න කියලා. මම විඩිය එකක් ධාපු සැනින් විඩිය එක නරබන්න කැමති නං ඊට හාප පැත්ත තියෙන බෙල්ලයි කරන්න එකත් කලික් කරන්න. ඒමකද මම විඩියෝ එකක් ධාපු සැනින් පෑ භාගක විතර කාලයක් ඔන්ලයින් ඉඳගෙන යාගේ කමෙන් සලින් හන ප්‍රශ්නවලට පිවිතුරු රබා දෙෙනවා. ඉතින් ඒනිසා විඩියුව එකක් දාපුසනින් දැගන්න සබස්ක්‍රයිබ් කරල්ලා බෙල් බට්න එක ප්‍රෙස් කරන්න කියලා මතක් කල්ලා දෙනවා මගේ චැනල්ෙකට සපෝට් කරන්න කැමති නම් මේ විඩියුව එක ලයි කරන්න කියලත් මතක් කරලා දෙනවා අපි ැන් විඩියුව එක නරබමු අපි මුලිම් බලමු මුොකද මේ පෝස්ට අඩි වර්ක්වීසාස කියන්න කියලා පෝස්ට අඩි ර්ක්වීසා කියන්නේ ඔස්ට්‍රේලියාවේ යාම්කිසි ස්ටඩන් වී සයිකකින්ං කෝස් එකක් ස්ටඩිකරාට පස්සේ ලබා දෙන ර්ීයි ඉතින් ඕල ැච්චලස් ඩිග්‍රිය එකක් එහමනැත්තම් මස්ටර්ස් ඩිග්‍රියක් පHDක් ඒ වගේ ඕනම කෝස්ස එකක් මෙ උසස් අධ්‍යාපනය සඳහා ආවහම ඒක සම්පූර්ණ කරාට පස්සේ ඕයාලගේ ඉගෙනත්තු දේවල් ප්‍රැක්ටිස් කරන්න සහ ස්කීල්ස් ගොඩනගාගන්න ඔස්ට්‍රේලියා විසින් පෝස් ටඩිර්ක් වීස කියලා ස්ටඩන් වීසයිකට පස්සේ ලබා දෙන වර් වවිසයිකක් ලබා දෙනවා. ඉතිං ඉස්සර මේ වර්ක් වීසයක හරහා ලබා දුන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක්. නමුත් ළඟදි එකකැනි ගියවෞරුද්දෙයිඳං ඔස්್ට්‍රரேලයානු රජියවිසින් මේක අවුරුදු හතරක් දක්වා දික්කර. හැබැයි මේ අවුදු හතරක් දක්වා දිික්කරේ යම් යම් යුනවෙස්සිටස් රිීජනල්වල තියන ුනිවසිටස් වට විතරයි. ඒක කියන්නේ මෙෙල්බන් නගරේ ඒවගේම සිද්නි නගරේ වගේ නගරාසන්නව තියන යුවර්සිටීස් වල ස්ටාඩිර කියලා අවුදු හතරක් ලැබෙන්නේ නැහැ ඒවාගේ සිටීස් වල එකන ප්‍රධාන නගරවල ස්ටාඩි කරන අයට ලැබෙන්නේ අර කාලින් තිබුණු අවුදු දෙක වීසායකම පමණයි. ඉතින්. අවුදු හතරක එහෙම ැත්තම් අවුදු තුනක් හෝහතරක් කියන අවුදු දෙකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ මෙන්න මේ රීජනල් යනිසිට වට. රීජනල් කියන වචනයෙන් අදහස් කරන්නේ නගරාසාන ප්‍රදේශවලින් පිට පොඩ්ඩක් ඇතට වෙන්න තියන යනිවසිටස්. ඉතිං? දැනගන්න ඕනේ කොහොමද මේ රීජනල් යුනිවෙසිට එකක් හොයාගන්න සහ ඒ රීජනල් යුනිවස්ටියකට කොච්චර කාලයක් උපරිම හම් වෙනවාද කියලා. ඉතින් මේ විඩියෝ එකෙන් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්න මෙන්න මේේදේ ගැ. ඒ වගේම විඩිය එක අන්තිම වෙනකක් නරබන්න මම ඔයාලට ඔයාල තෝරගන්න ඕනම ඉනිවසිටිය එකක් කොච්චර අවුරුදුීස එකක් ලබාගන්න පුළුවන්ද කියලත් බලාගන්න කොහොමද කියලා එක්සම්පල් ස්වායාලට පෙන්නනවා. මුලිම මම් මෙතන පෙන්නල තියෙනවා. මේ අවුරදු තුනක්සාහ හතරක් කියන පෝස්ටඩි ර්ක්ී සෑක දික්කරපු. ්‍රයාන රජවිසින් වෙබ්බඩ විය සඳහන් කරන නෝටිස් එක. ඉතිං ඕලට පේනව ඇති මෙතන යාල සඳහන් කල්ලා තියෙනවා ඉන්ටනශනල් රැජුවස්ලා කැටගරිට කියන ඒරියාය එකක ඒක අන්නේ කැටගරිටූ කියන ප්‍රදේශයක ස්ටඩිකරල්ලා ජීවත්වෙලා තියෙනවනං එයාලට අර සාමානයෙන් ලබා දෙන අවුදු දෙකට අමතරව තව වැඩිපුරවරුද්දක් ලබාදෙනවා. ඒක කියන්නේ සම්පූර්ණෙන් අවුදු තුනක් ලබාගන්න පුළුවන්. ඒවාගේම යාලා ඊළඟට සඳහන් කරන්නවා න්ටර්නශනල් ග්‍රැජුවලා ඉන්නවනං ස්ටඩිකල්ලා සහ ජීවත්වෙලා, කැටගරි ත්‍රී කියන ඒරයාස් වල අන්න එයාලට අර සාමාන්‍යෙන් ලබාධෙන අවුරදු දෙකට වඩා තවත් අවුරුදු දෙකක් ලබා දෙනව කියලා ඒනන්නේ සම්පූර්ණයම අවරුදු හතරක්. හැබැයි මතකතියාගන්න ඕනේ මේ වැඩිපුර ලබාදන අවුරුද්දු ට ගන්න පුළුවන් වෙන්නේ අර සාමාන්‍යෙන් දෙෙන අවුරදු දෙකෙත් ඕගොල්ලො මේ ඒරියාකම ජීවත්වෙලා වැඩකරොත් පමණයි. උගොල්ලෝ ඇත ඇත පැත්තක ස්ටඩි කරලා ස්කෝසකි වර කරලා අවුරුදු හතරක වීසැකක්දාගන්න සිටියකටෙනවා කියලා අන්න ඒවගේ වැරදි අදහසක් මෙතනින් ගන්න එපා. ඒ මොකද මේ වැඩිපුරල් ලබා දෙෙන අවුදු යගුළ බා දෙන්නේ අර පලවිනීෙන් දෙන අවුදු දෙක සම්පූර්ණ කරාට පස්සේ. ඒ අවුරදු දෙක්කේ එකනේ ර්ක් වීයිකේතින අවුරදු දෙක්කේ. ඔයාල මේ අදාළ පැත්තෙම ජීවත්වෙලා තිබුණොත් විතරයි ඕලට මේ වැඩිපුර ලබා දෙන වර්වී ස අෞුරුදු ලබාගන්න පුළුවන්වෙන්නේ. ඉතින් මෙත්තනින් ඔගලන්ට තේරුම් ගන්න ුවන්. වෙන්න ඕන කැටගරි තූ කියන ගණයට වැටන ඒරි අස් වල ඕයාල ස්ටඩිකරොත්තයෙම ඕලට සාමානයෙන් ලබා දෙන අවුරුදුද දෙකයි. තව වැඩිපුර අවරුද්දකුයි වර්වී සැකක් එකෙන සම්පූර්ණෙන් අවුදු තුනක ර්වී සැකක් දක්වා යන්න පුළුවන්. කැටගරි ත්‍රී කියන ඒරයාය එකක තියෙන යුනිසිට එකකවා ස්ටාඩිරොත්, ඊට පස්සෙ යාලට සාමානින් දෙන අවුදු දෙකවර්ක් වීසායිකයි, ඊට පස්සෙේ තවත් අවුදු දෙකක් දක්වා ඒක දික්කරගෙන අවුදු හතරක් දක්වා අවුදු හතරක වර්ක් විසායිකක් දක්වා යන්න පුළුවන්. ඉතින් දැං අපි බලමු කොහොමද අපි මේ කැටගරි ට කියන ඒරියාස් මොනවද කැටගරි ත්‍රී කියන ඒරියස් මොනවාද කියලා හවාගන්න කියලා. ඉතිං මේකත් මමා රන්තියනෙ ඔස්ට්‍රලියාවේ නිලට රජයෙන් පවත්තගෙන යන්න නිල වෙබ්ඩ වියකින් ඉතිං යාල මෙතන සඳහන් කල්ලා තියෙනවා කැටගරිටූ කියන්නේ සාමානෙන්මල්බන් සිද්නි වගේ නගර ප්‍රධාන නගර ඇරුණුකොට තියන පර්ත් ඇඩිලේ ගෝල්ෝස් වගේ ඒරයාස් කියලා ඒවගේම කැටගරි ත්‍රී කියන්නේ ගොඩක්ම රීජනල් ඒරියාස් කියලා ඉතින් මෙහෙ මේ විදිහටකිවත් අපිට හරියටම තේරයෙන් නැහැනේ හරියටම කොහෙදා අපේ කැම්පස් එක තියෙන්න්න කියලා ඉති මංදන් ගෝගලල්න්ට එන්නන්නම් කුහොම දෝයාලා හොයෙන කැම්පස් එකක්, මේ කැටගරි ටූුවකට ද කැටගරි ත්‍රීකටද අදාළ වෙන්න කියලා බලාගන්න කියලා. තින් මෙතන මම ඉස්රහට විඩියුව එකේ පෙන්නනවා එකඒක ප්‍රාන්තවලටටූ සහ කැටගරි ත්‍රීවල පෝස්ටකෝඩ්. දැන් වාල කල්පනා කරනව ඇති පෝස්කෝඩ් කියන්නේෙ මොකක්ද කියලා. ඇත්තටම ස්ට්‍රේලියාවේ ඕනම එඩ්‍රස් එකක් ගත්තහම ඒ ඩ්‍රෙස් එකේ ගෙල්වල නොම්බර එම නැත්තං ගොඩනැගිියංකයඒ වගේම පාරෙනම අන්න ඒවාගේ අපේ ලංකාවි තිීනවාගේ තියෙන සාමාන්‍ය විස්සර දැම්මට පස්සේ අන්තිමට ඇහැම එඩ්‍රස් එකකම අන්තිමට මේ ගොල්ලො මෙන්නම මේ ඉලක්කාංහ. අතරක කෝඩ්ඩ එකක් පාවිච්චි කරනවා ඉතිං ඒකට තමයි පෝස්ට් කෝඩ කියලා කියන්නේ ඉතින් ඒ පෝස්කෝඩ්ඩ එකං අඳුරගන්න පුළුවන් මේ තැන එකන ඒක්ෙක් ලෝකේශන්ස් කොහෙද හරියටම ඒ ප්‍රාන්ති තියෙන්න්නේ කියලා ඒ වගේම ඒගොල්ලො ඒ ප්‍රාන්තෙන් නම්ම කෙටි කරලා පාවිච්චි කරන්නවා මේ කෝඩ් එකක්ත් එක්ක එතකොට අපිට අඳුරගන්න පුළුවන් මෙන්න මේ එඩ්‍රස් එක මොන ාන්තෙද තියෙන්නේ ඒවගේම කොත්තනද තියෙන්න්න කියන එක ඉතින් ඉස්සරහට විඩියුවක බලන්න මොකද මම විඩියුවක ආන්තිට එක්සම්පල් සෝගලන්ට පෙන්න්නනවා එඩ්්‍රසර්ස් පෙන්න්නලා, කොහොම දොයාලගේ යුනිවසිටිය එක මේ මොනගණනයටද වැටෙන්න්නේි කෙලලා බලාගන්න කියලා. ඉති ම දැන් ඉස්සරහට තියන ටි ට්ටක් ාලයන්නන් ොකද මේ කෝද්ස් ටිකාපිට බලන්න විතරයි අවශ්‍ය වෙන්නේ මෙතන ලොකු විස්තරයක් නැහැ මම එක දෙයක් කියන්නං ම මෙතන උඩින් සඳහන් කරලා තියෙනවා ප්‍රන්තේ නම හැබැ ඉතිං ලංකාවෙඉන්න අපිට මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්තවල නම්වලට වඩා ගොඩක් හුරුපු පුරදුවෙන්නේ ඒ ප්‍රාන්තය ඇතුළ තියන ප්‍රධාන නගරය. ඉතින් ඒනිසා මං වරහන්න ඇතුළේ ඒ අදාළ නගරේ නමත් දාලා තියෙනවා. එතකට ඕගලන්ට ටිකක්ක හඳුනගන්න ලේසි වෙන්න. ඉතින් නිව සෞත්්වේර්ස් කියන ප්‍රාන්තයේ තමයි සිද්ඩි නගරය තියෙන්නේ. ඉතින් මම මෙතන සිටිස් සඳහන් කරන්න ඇකැන කැටගරිවාන් කියන්නේ සාමාන්‍යෙන් නරාසාසන ප්‍රේ. මම ඒක සඳහන් කරන්න එහැ ඒමොකද ඒක සඳහා ලැබෙන්නේ සාමානක් හැමෝටම ලැබෙන අවදු අවුදු දෙකක පෝස්ට් අඩි වර්ක්වී සෑැක නිසා. ඉතිංන් අපි මෙතන බලානය අවුදු දෙකට වඩා වී සයකක් ගන්නන්නේ. ඒනිසා මම කැටගරිට සහ කැටගරි 3්‍ර එකන අවුදු තුනක් ටෝටල් ලැබෙන සහ අවුදු හතරක් ටෝටල් ලබෙන වර්ක්වීස ලැබෙන කාණ්ඩ විතරයි මංම මෙතන පෙන්නලා තියන්නේ. ඉතින් මේ තියන නිව සෞත්වේස්වල ඒ කාණ්ඩ් එකකට අදාල පෝස්කෝඩ්. ඊළංකට මෙෙල් බන්් අගරය තියන වික්ටෝරයා ්‍රාන්තයේ කැටගරිටූ සහ කැටගරි ත්‍රීවලට අදාල පෝස්කෝඩ්ටික ම මෙතන සඳහන් කල්ල තියෙනවා ඊළංකට බරිස්බේන් අගරය තියෙන කවයින්ස් ලන්තේ පෝස්කෝඩ්ස් ිත් මම සඳහන් කල්ල තියෙනවා කැටගරිටූ එකැනෙ ්‍රීය සහෝය සඳහා යන්න පුළුවන් පෝස්කෝඩ්ස් ික නගරේ තියන වෙස්ට ऑஸ்್ரே யா කියන பிரාන්තේ පෝ කෝட் ි ම තන සඳහන් කල්ලා තියෙනවා වෙතනඒගොළ කියලතියෙනවා කැටගරි 2ூ එකේ පෝස් කෝட்్ ික විතරක් සඳහන් කල්ලා මෙතන මෙషන් කල් නැති නි ොක්කොම පෝස් කෝඩ් ටරි 3 ියෙකට තමයි අදාළ වෙන්න කියලා. ඒවගේ ඩ ලේ වල ෙම, ඩ ලේඩ නගරේතියෙ ාන්තේ ඉති ඒ ාන්තෙත් ඒගොල්ල ැටගරි ුව එකකේ ෝස් කෝ ික විතරක් දාලා, ඊළඟට කියලතති ෙනවා ඉතුරු ඔක්කෝමක පෝස්කෝජ්ටි ැටගරි ්‍රියකට අදාලායි කියලා. ඊළඟට හෝබාට්නගරේ තියෙන ටැස්මනනියා ප්‍රාන්තේ පෝස්කෝද් ටිකත් සහන් කල්ල තියෙනවා කලින් වගේම ඒගොල්ල කැටගරිටූ එක පෝස්කෝද්ටික සඳහන් කල්ලා අනිත් ඔක්කුම කැටගරි ත්‍රී කියල සඳහන් කරල තියෙනවා. ළඟට කැන්බරනානගර තින ස්ට්‍රරියන් කැපටල් ෙරටරි කියන ප්‍රන්තේ. ඉතින් මේක එগුළු බලන්න මේක කැටගරි 3යකි පෝස්කෝඩ්ස් කිසිම එකක් නැහැ. ඒක අන්නේ ඔගුළ කැන්බරාවල විනිසිටිය එකක් තෝරගන්නවනම් ඕලට උපරිමයන්න පුළුවන් වෙනි අවුදු තුනක පෝස්ට අඩි workර්ක්විසයිකට විතරයි. ඉතිං ඕ මේ කැන්බර ක ඔස්ට්‍රීියන් කැපටල් ටෙරටෙ එකේ තින හැම පෝස්කෝන්ඩකම කැටගරි ටූකට තමයි අදාළ වෙන්නේ කෙලා අල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕලගේ ආග්ක ල කෝස එකක් කරාට පස්සෙ අවුදු හතරක් දක්වා කොහුමරි ඉන්නවා කියන නං එතකොට කැන්බරාවල ගිනිසිටිකක් තෝරගත්තොත් ඒ වාලට ජී කරන්න මැරි වෙනවා. ළඟට මෙන්න ඒකේ අනිත් පැත්ත ඒක ඇනේ ඩාවින් අගරේ තියන නොදර්න් ටෙරට කියන ස්ටේට් එක ඒක හැම පෝස්කෝඩ් එකම කැටගරි 3ීයකට තමයි අදාළ වෙන්නේ එක ැන කැටගරිටූ එකේ කිසිම පෝස්කෝඩ්ඩකන්න है එයාලාගේ කැම්පසර්ස් වට එන හැමෝටම අවුදු හතරක් දක්වා වර්ක විසාකක් ලබාගන්න චාන්සිකක් තියෙනවා. ඒමොකද ඒ ප්‍රාන්තේ හැම පෝස්කෝඩ්ඩ එකක්ම කැටගරි 3ීකට අදාළ වෙන නිසා. හැබැයිතින් ඇත්තමම ඇත්මතනදිී ඔගළන්ව මුලාවෙධන්න බැහැන ඇත්තම කියන්න ඕනේ මෙ මෙතන පෙන්නන ටැස්මේනිිය ඒවාගේම ඩාවින් නිකර නොදර්න්ටෙරටි කියනවගේ ප්‍රාන්ත ටිකක් අනිත් ප්‍රාන්තවට සාපේක්ෂව ටිකාක් දුෂ්කරයි ඒ පැතිවල කැම්පසස් නම් කිසි වරදක් නැහැයාලා හොඳ කොලිටියකට උගන්නනවා නමුත් ඔයාලට පාට්ටයිම් ජබස් හොයා ගන්න ශේෂය මේ අවරුද් හරි ලබන හරුද්ධ හරි ඇදේ වෛරස්ස එකත්තෙක්ක නිසා තවත් ජබ්ටිකඩ්වෙලා පොඩක්. ඉන්කම් එක හෝගන්න බැරිවෙන්න චාන්ස් තීෙනවා කියන එකත් මං වුගලන්ට මෙතන ඇත්තම කියන්න අවශ්‍ය නිසා ඇත තත්ත්වය කියන්න අවශ්‍ය නිසා පවසනවා. ඉතිං අපි දැම් බලමු කොහොමද ඕයාලා කැම්පස් එකක් තෝරගන ඒ කැම්පස් එක මේ මොන කැටගරකට ද අදාළ වෙන්න කියලා බලන්නේ. මං මේ රික්සාම්පර්ස් පෙන්න්නන්නේ ගොඩක් වෙලාවට ඕලා ලංකාවේ ඩියුකේෂන් ඒජන් කෙනෙක් ලඟට ගියාම? යාල මේ වගේ කැටගරිටූද කැටගරි ත්‍රීද කිය ඕලට මොකුත් ඒේවගේ විස්තර කියන්නේ නැහැ. ඒවගේ පෝස්ට ් ටඩිර්ක් වී සෑක ගැන එච්චර කියන්නේ නහැ. මොකදේ ඒජන්ස් ටා දාල වෙන්නේ ඕලව කුහමරි කෝස එකකට එවනක. කෝසකි වර කල්ලායි කැන මාස්ටර් හට වාන වුද දෙක් . ලන වුදු හත්තරක් ඉතිං ඒ කාලේ වුරුුණාට පස්සේ ඔගොළ ගන්නර්ක්වීසා ගැන එයාලට එච්චර අදාලත්වයක් නැහැ. ඉතිං මේක ඔගොළ තමයි තනිම රිර්ච් කල්ලලා බලන්න ඕනේ මොකක්ද ඔගොල යන ටාග් එක කියලා ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට වාලගේ ඩියුකේශන් ඒජන්ස්ලා කැම්පස් එකක නමක් තමයි ඕලට කියන්නේ ඒවගේ මේ ඒජන්ගෙන් යාලට අහගන්න පුළුවන් ඒ කැම්පස් එක තියෙන්නේ මොන ප්‍රාන්තේද කියලා ඔන්න ඔයල් විස්තර දෙක විතරක් දන්නවනම් යාලට ලේසියෙන්ම පුුවන්වා කැම්පස් එක මේ මොන කැටගරියකට ද අදාළවෙන්නේ කියලා හොයා ගන්න ඉතින් මම දැන් ඕගලන්ට ඒ වගේ ක්සම්පල්ල එකක් පෙන්න්නන්න. ඉතින් මදැන් Google බ්‍රවස එකට ඇවිල්ලා තියෙනවා ඉතින් ගොඩ දෙනෙක් දැන් මේ දවස්සල බලනවා පර්ත් ල ෙන ෙස්ට ස්ට්‍රේියයාාවල තියන කටන් ියනිවර්සිට එක. ඒ මොකදඒ එක රීජනල් යුනිසිට යක් කියලා පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිදැම් බලමු කොහමද මේක මොන කැටගරියකටද අදාල වෙන්නි කියලා හවාගන්නි කියලා. ඉතින් ඕලට තියෙන්නේ මෙතන Googleල් එකේ කර්ටන් යනිවර්සිටි ස්ට්‍රේප් ඔස්ට්‍රේලියයා හමනැත්තං කර්ටන් වසිටි පර් ඒවාගේ. ගේ ජන්ගේෙන් හගැන ප්‍රධාන නගරයක්ත්තෙක්ක, ඒ නිवेසිටියක ටයි් කරන්න. න්නො විදිරි විනිවසිටිය එක ටයිප් කරාට පස්සේ ඕගලන්ට එකේක වෙබ්සයිස් එනවා ඒවාගේම Google එක මේක පැත්තෙෙන් එයාලා මේ වගේ විස්තරයක් පෙනවා කර්ටි ුනිේසිටිය එකක වෙෙස්ටර් නොස්ට්‍රලියාවල තිෙනවා කියලා. ඉතිං ඒකේ ඕපනිිනාව සේවාගේ තියෙනා එතකොට වාල බලන්න මෙන්න මෙතන ඇඩ්‍රස් කියන තැන එගුල පාරය නමයි තව ලෝකෂණ එක නමක් දාලා මෙන්න අන්තිම කෝඩ්ඩක තමයි ඔකුළු බලන්න ඕනේ. දැම් බලන්න මෙතන සඳහන් කළ තිනෝ WA. හැට එකයි බිඳදුව අයි දෙදක්කහෙමනැත්තන් හයදා සැකසිය දෙක කියලා ඉතින් ඩa කියන්නේ වෙස්ටර් නොස්ට්‍රලියයා කියනක ඒවගේම මේය ඉලක්කං හත්තර කියන්නේ අර පෝස්කෝඩ්ඩක ඉතින් ඊට පස්සේ ඔගලන්ට තියනෙ මේ පෝස්කෝඩ්ඩක මතක තියාගෙන මං අර පෙන්න්නපු මගේ විඩියෝ එකේ අදාල එරයායකට ගිහිල්ලා මේ පෝස්කෝඩ්ඩක මොන කැටගරිකට ද අයිති වෙන්න කියලා බලන්න ඉතිං අපි දැන් ඒක බලමු ති හයිස් එකසිිය දෙක තමයි පෝස්කෝඩ් එක ඉති මන්දං ආපස්සට යයාන ෙට නොස්ට්‍රේලියයා තිබුණු තැනට ඉති වෙස්ට නොස්ට්‍රලියයා තිබුණ තැන් ආවට පස්සේ අපි බලමු. හයදාස් එකසිිය දෙකදැම මෙතන හයදාහයිඳං හස් තිසට දක්වා. හය පන්නහහිදං හයස් අසූ තුුණ දක්වා මෙන්න මෙතන බලන්න හයස් අනුවයින්දං හයස් එකසිිය අසූ දෙක දක්වා කියන රේන්ජ් එකමගුල්ලු මෙතන දාලතති නවා. ඉතිං හයස් එකසිිය දෙක තියෙනෙ මේ අත්තර මැදයි කැනෙ මේකට මෙන්න මේ කැටගරි ටූ කියනකට තමයි අදාළවෙන්නේ. ඒක කියන්නේ ඕලා වෙෙට නොස්ට්‍රේලයාාව වලෙමන තම් පර්ත තියන ක ට නිවේසිටියක කෝස්ස එකක් ැච්චල සරි මස්ටර් ැරි වගේ කෝස එකක ටඩිරන්න එනවනං ඔයාලට උපරිම අවුදු තුනක් දක්වා යන්න පුළුවන් දැන් සාමාන්‍ය මෙ බැන්නන කෙනෙට අවුරදු දෙකයිනෙ ලැබෙන්නේ ඉතින් ඕලට වැඩිපුරවුරුද්දක් ලබාගන්න පුළුවන් ඒමොකදක වෙස්ට නෝස්ට්‍රලියයාවල කැටකරිටූ කියන එරයායකි තියෙන කැම්පස්ස එකක් නිසා. ඉතින් අපි තව එක්සාම්පල්ල එක බලමු. අපි දැම් බලමු ඩාවින්වල දවින් වලන හැම පෝස්කෝඩ එකක් කැටගරි ෆෝකිවන අපි බලමු වික්ටෝරියාාව වල තියෙන විනිසිට එක බලමු. දැන් අපි දන්නවා ෆෙඩර්රේෂන් යනිට කියලා ඉනිටික්ේයනවා බලරැත්වල. ඉතිං අපි බලමු ඒ කැම්පස් එක කොහෙද තියන්න කියලා. ඉතින් බැල් රැත්තල තියන මේ ෆෙඩරේෂන් යුනිසිට කියන එක කෝඩ්ඩක මේ තියෙන එඩ්‍රස් එක තියනවා යවසිට ්‍ර මෞන්්හලන් වික් තුන්දස් තුන්සිය පණහා ඉති වIC කියනේ විික්ටෝරයා ෝඩ්ඩ එක තුන්දාස් තුන්සය පණහා. ඉතින් අපි දැම් බාලමු මේක කොතනද තියෙන කියලා. ඉතින් මම දැන් වික්ටෝරයා කියන තැන්ට යනවා තුන්දාස් තුන්සිය පණහා. ඉතින් තුන්දදාස් තුන්සය පණ අපි බලමු මොන කැටකරයකට ද දාළ වෙන්න කියලා. ඉතින් මෙතන තුන්දස් දෙසය ගනම් තියෙනවා තුන්දාස්තුන් සය විසියාට තිස් තුන්දාස් තුන්සිය තිහ මේ රේජකේ නැහැ ඉති අපි බලුන් පල්ලෙහා තුන්දාස් තුන්සිිය පානහා. බෙබලන්න මෙන්න මෙතන, ස් තුන් සසි හතරිස් පහහිදන් තුන්දස් හාහසය විසි හතර ක්වාගෙන රේෙන්ජක අදාළ වෙන්න කැටගරි ත්‍රීියකට ඒ කියන්නේ ෆෙඩරේෂන් යුනිවසිටි බලරත් කියන වික්ටෝරයාල්ල තියන නිවසිටි එකට ආව ඕයාලට චාන්ස් තියෙනවා අවුදු හතරක් දක්වා පෝස්් අඩි ර්ක්විී සකැක්ක කියනේ ඉගෙන ගියනීම ඉවර කරාට පස්සේ තව අවරුදු හතරක workර්විසා එකක් දක්වා යන්න හැබැ මතකතියාගන්න ඕනේ පළවෙනි අුදු දෙක ඔයාලයි කැම්පස් එක ටඩිකර පැත්තෙම ජීවත් වෙලා ජබ්ස් කරගෙන හි යත් විතරයි ඒ ඉතුරු අවුදු දෙකට දික්කරගන්න පුළුවන් වෙන්න කියන එක ඉතින් ඔන්න විදිහට ආලා ජන් කෙනෙක්ගෙන් කැම්පස්ස එකක් දැනගත්තා හම එයාලා අපප්ලයි කරන්න කියලා කිව්වා හම රීජනල් කිය කිව්වත් ඔගුල පොඩ්ඩක් කෝවාලකි රිසර්ච් කරලලා බලන්න ඇත්තටම මේක මොන කැටගරියකටද අදාළ වෙන්න කියලා ඉතින් මං හිතනවා මේ උදාහරණයි මේ ක්ස්පලිනේෂන් එකයි ඔගුලන්ට පැදිලි ඇති කියලා දෙැ ආනටත් පුළුවන් ඕනම කැම්පස් එකක් ්‍රීජනල් කියලා කියපු පාලියයට නිකම් ඇතර වීසා වැඩි වෙනවා හරි චාන්ස් ඩ වෙනවා කියලා පිළිගන්න නැතුව. කුහොමද මේක කරන්න ඕනෙ මොන කැටගරයකෙන්ද තියෙන්නේ මල් කොච්චරවර්ක විී සෑකාක් ගන්න පුළුවන්ද. එතකොට ඒ පැත්තෙෙන් ඊට පස PRR පාත්වේස් මොනවාද. ඔන්නඔයවගේ හැම දෙයක්ම හොවෙලා බලන්න කියලා. මංගුලන්ට මත කරලා දෙෙනවා. ඉතින් මතකතියාගන්න මම මෙත නොගොලන්ට කිවේ ස්ටුඩන් වවිසාය එකකට පස්සෙදාන පෝස්ට ටඩිය කැනස්ටඩිකරාට පස්සෙ ලබාදින workර්ක් විසයක ගැන විතරයි ඉතින් මෙතන PR එකට අදාළත්වයක් නැහැ මේ ඇවිල්ලා ස්ෘඩන් විසැකෙන් පස්සෙදාන පෝස් ටඩි ර්ක් විී සයික ඉතින් ඒ workර්ක් වවිසයික ඇතුළින්ඳගෙන තමයි ඕලට ඊට පස්ස කරන්න ඕනPR සම්බන්ධ දේවල් කරන්න වෙන්නේ. ඉතිං එක්ෙක් ප්‍රාන්තේ ප ධන විදි වෙනස් ඉති ම ඉදිරි විඩිය ස්ලින්ං ඕගලන්ට එකඒක ප්‍රාන්තවල එකක ජොබ් සඳහා පRදානෙක ොහොමද කියන ඒවා ගැන ඕලට මං විස්සර ලබා දෙන්නම්. ඉතිං බොහොම ස්තුූතියි අදදවසේ එකතෝනාට ඕයාලට සුබදවසක් මේ විඩියෝ එක පහතින් ඕයාලගේ ප්‍රශ්න මොනහරිතියෙනවනම් මේ සම්බන්ධව කමෙන්ට් කරන්න කියල මතක් කලා දෙනවා. බොහොම ස්තුූතියි.